අපේ ඒෂෝ වෙබ් ඇපලිකේෂන් එකේ අද කතා කරන්න යන්නේ හෝම් පේජ් එකේ ඩිසයින් එක ගැන. අපර මේ තියෙන අපේ හෝම් පේජ් එක මේකේදී අපි උඩම හෙඩර් එක තියෙනවා. ඊට පස්සේ හෝම් පේජ් එකේ බොඩි එක තියෙනවා. ඊට පස්සේ අන්තිමේටම ෆුටර් එක තියෙනවා. මුලින්ම අපි හෙඩර් එකේ වෙල්කම් ටෙක්ස්ට් එක දීලා අපේ යූසර් ගේ නේම්ස් නේම් එක මෙතන අපි පෙන්නගෙන තියෙනවා. ඊට පස්සේ සයින් අප් සයින් අවුට් බටන් එක දීලා තියෙනවා. ඊට පස්සේ හෙල්ප් ඇන් කන්ටැක්ට් ෆන්ක්ෂන් එක දීලා තියෙනවා. ඊට පස්සේ තව හෙඩේකේ සෙල් කියන ෆන්ක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපේ කාට් අයිකන් එක තියෙනවා. ඊට පස්සේ අපේ මෙතන ඊෂොප් කියලා ලෝග එක තියෙනවා. ඊට පස්සේ අපේ සර්ච් බාර් එක තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ කැටගරීස් ටික දීලා තියෙනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් සර්ච් එක දීලා තියෙනවා. මෙතන අපේ ඉමේජ් ස්ලයිඩ් එකක් අපි දාලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ සෙලින් අයිටම්ස් මේ විදිහට අපි ඇඩ් කරගෙන තියෙනවා. අන්තිමේට අපි ෆොටෝ එක මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඒකෙදී අපි අපේ ඊෂොප් කියලා නේම් එක, ඊට පස්සේ කොපිරයිට් ටෙක්ස්ට් එක, ඊට පස්සේ අපේ සෝෂල් මීඩියා ලින්ක්ස් ටික, ඊට පස්සේ අපේ කන්ටැක්ට්ස් ඩීටේල්ස් ටික මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. බලමු මේක කොහොමද කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. අපි හෝම් පේජ් එකේ කොටස් තුනකට තමයි අපි කෝඩ් කරගෙන තියෙන්නේ. හෙඩර් එක වෙනම, ෆුටර් එක වෙනම, හෝම් පේජ් එක වෙන හෝම් කියේ බොඩි එක වෙනම. අපි මුලින්ම හෙඩර් එකයි ෆුටර් එකයි කතා කරලා ඊට පස්සේ හෝම් එක ගැන බලමු. මේ තියෙන අපේ හෙඩර් එකට අදාළ කෝඩින් පාර්ට් එක. මේකදී අපි things ටිකක් අපි බූස්ට්‍රැප් ලගේ ලින්ක්ස් ටික වගේම අපේ CSS ෆයිල් වල ලින්ක්ස් අපි මේ විදිහට දාගෙන උඩින් හෙඩ් එකේ ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ දෙන අපේ සයින් ඉන් සයින් අවුට් බටන් එකට, ඊට පස්සේ මේ දෙන අපේ හෙල්ප් ඇන් කන්ටැක්ට් ස්පෑන් එක, ඊට පස්සේ මේ දෙන අපේ ඩ්‍රොප් ඩවුන් මෙනු එක, අදාළ කෝඩ් එක, මෙතන අපි අන්තිමේට අපේ JavaScript ෆයිල් ටික ලින්ක් කරගෙන තියෙනවා. එතකොට මේ තියෙන අපේ ෆුටර් එකට අදාළ කෝඩින් පාර්ට් එක. මේකෙදී අපි අපේ කම්පැනි නේම් එක, කම්පැනිගේ ඩීටේල්ස් එක, ඊට පස්සේ මෙතන අපේ කොපිරයිට් ටෙක්ස්ට් එක, ඊට පස්සේ මෙතන අපි සෝෂල් මීඩියා ලින්ක්ස් ටික මේ විදිහට, ඊට පස්සේ මෙතන අපේ කොන්ටැක්ට් ඩීටේල්ස්, අපේ ඇඩ්‍රස් එක මේ විදිහට දීලා තියෙනවා මෙතන. එතකොට මේ තමයි අපේ හෝම් පේජ් එකේ කෝඩින් පාර්ට් එක. මේකෙදී අපි කරගෙන තියෙන්නේ මුලින්ම header.php කියන අපේ හෙඩර් එක අපේ හෝම් පේජ් එකේ බොඩි එකට ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපි හෝම් පේජ් එකේ බොඩි එක කෝඩ් කරගෙන තියෙන්නේ. මෙතන අපි සර්ච් බාර් එකට දාලා කෝඩින් පාර්ට් එක මෙතන තියෙනවා. එතකොට මෙතන අපි ඉමේජ් ස්ලයිඩ් එකට දාලා කෝඩින් පාර්ට් එක මේ විදිහට අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි කැටගරීස් ටික දීලා තියෙනවා. මෙතන අපි ප්‍රොඩක්ට් වල ඩීටේල්ස් දීලා තියෙනවා. ඊට පස්සේ මේ ඔක්සේරටම පස්සේ අන්තිමේට අපේ footer.php කියන ෆයිල් එක අපේ හෝම් පේජ් එකේ බොඩි එකට ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. අන්තිමේට අපේ JavaScript ෆයිල් ටික ලින්ක් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි අපි හෝම් පේජ් එකේ ඩිසයින් එක කතා කරගත්තේ. හෝම් පේජ් එකේ ප්‍රොසෙසින් පාර්ට් එක ඊගා වීඩියෝකින් කතා කරමු.